ම හිතන්ි කවුරුද් දන්නවා කල යුත්තේ මකක්ද. මම ඉතාමත්ම කෙටියෙන් කියනවා නම් කළ යුත්තේ අපේ ආදායම් වියධම් අතර තියන පර්තරය අඩු කරගන්න න ආදාම වැඩි කරගන්නවා ඒ එකකට බදු සංශෝධනය කරගන්න ඕන වියදන් සංශෝධනය කරගන්න ඕන. ඊළඟට දෙක? අපේ තියෙන මේ නයටක ප්‍රතිවියෝහගත කරන්න. ඒක කොහොමද කරන්නේ කියලා ජි ප්‍රම් දා මාන්තිතුමාත්කිව අනි විකමසි මාන්තුත්කිවවා ැ ඒත් කට්‍යත් ඒවකෙන දැන් කිය නාලක ගොඩ ඒවත් හාලකු විස්තරයක් කර මොකදත කරන්න ඕනි කියලා. මෙම අපි කලින් කියපු දේවල්ක කමන්න. ඊළඟට වහාම මහ බැංකුව වින්‍යනුකූල තැනකට ගේඩෝ. ඒ අලුත් අධිපතිවරේ පත් කල තියනවා හිටපුධපතිවරයාලේගේ පස් පොට්ක සිස්කල්ල තිවාගේ ල අපට ආරංචුුණ ඒ කෙසේ වෙතත් අපිට පුළුවන්වෙන්න ඕනේ මූල්්‍ය වෙළඳ පොලේ පරිපාලනය පාලනය නවතත් අතට ගන්න. එනිසා මම යෝජනා කරන එක දෙයක් තියෙනවා මේක තාක්ෂි කකාරණයක් පාලිමේන්තුවය කතා වෙන්න ඕන දෙයක් නෙමේ නමුත් නන්දලා වීර සිංහ අලුත් අධිපතිවරයායට ම මේ ැන හිතන්න කිය ඉල්ලන්නවා ඒ තමයි. ප්‍රතිපත්ති පොලි අනපාතය අවුවශයෙන් දෙගුණයක් කර. එක මේ කොන්ට්‍රවයිස කතාවම්මන් මේ කියන්. සියට හයමාර තිබච ප්‍රතිපත්ති පොලි අනපාතයේ මංවිශවාස කරන ආකාරයට සියට අඩු ගන දොළහත් දහතුනක්ත් ඩ. එහෙම කේ නැත්තන් අපට මේ රුපියල මේ වැටන වේගේ නවත්ත කන්න බැරිවෙන. මෙතන තාක්ෂික කාරනා කියන්න තැනක් නෙවේ. නමුත් ඒ යෝජනාව ගැන ඉතාමත්ම ගැඹුරෙන් කල්පනා කරන්න කියෙන මම කියනවා. ඒක වහම කලියයුතු දෙයක්කෙනමං විශවාස කනවා. ඒකටට පුළුවන් අදහැන්දාවේ හම්බවෙලා මනිටරි බෝඩ්ඩ් කලුතෙන් පත් කල තියවන. ඒක අටේ මේ සම්බන්ධයෙන් වහම තීරණයක් ගන්නු නැත්තන් දැම්බලන්න තුංසිය විසරත්තයාගේ ඩොලරේ අගේ බැන්කුවල. හතරවෙනක තමයි රුපියලේ අගේය, මේ විදියට කඩාගෙන වැටන දෙන්නවා වෙනුවට, යම් කිසි වැඩ පිළිවලක් අපට ක්‍රියාත්මක කරන්න වෙනවා මේක තුන්සිය විස්්‍ය හරි නවත්තක. තුන්ේ විශස නවතගෙන අපට නවතත් මේක තුන්සිියයට දෙසි අසුවර දෙසිය පනහර දෙසිහතලියට ගේෙන වැඩ පිළිවෙලක් කරගන්න වවා නැතං අපි මේ රටේ ජීවත්වයන්න බැරි තත්වයකර යනවා. ඒක කරන්නත් තාක්ෂණක වැඩ කටයුතු මේ කටියට කරන්න බලන්. නමත් අවසාන වශයෙන් සහ වඩාත්ම වැදගත් දේ තමයි සජිප්‍රම දස අපේ විපක්ෂණයගතුමත් කිව අපේ මේ අඩුවාදායම් ලාබීන්ව මේ ව්‍යසනයෙන් බේරගන්නවල්. අද අපේ මිනිස්සුන්ට දෙවේලක්තිය එකවෙලක්ත් කරන්න බෑ ම තුන්වේලගැන කතා කරන්නේ නෑද. හරි ඒක අපි හැමෝටම දැනනෝ. මගේ භාර්ාව සුපමාකටකට ගියාමත් දැනවා මට ඒ හැන්දෑවිත්තුව හරිස විශ්වාසක කරනවද මෙචර මුදලක් විය දගුණනා කියට සාමා්‍ය බලටිකගන්න. හරි ඒක තමයි යථාර්ථය මෙතැන ඉන හැමෝටම මේක තේරෙනවා. ඒ නිසා මම විශ්වාස කරන විදියට අපේ දරිතතාවේ දෙගුණ වෙලා තියෙනවා. මම විශ්වාස කරනවා මේ ව්‍යසනය නිසා. සහ ඉදිරියට තවත් අප බොහෝ කරදරවට මූුණපාන සිද්දෙනවා. අපේ ධර්්‍යතාවේ ජීවත්වෙන පුද්ගොලෝුන්ගේ ප්‍රමාණයයක් සියයටට විසි පහ වැඩිවෙලා ඇති කෙ ංහිතන.